Sirasa FM Dharma Seniya. බොහෝ විට පුංචි ළමයි වැඩිහිටියොත් හරි කැමති සුරතලේට මාළු ඇති කරන්න. ඒ වගේම ගෙදර මාළු ටැංකියේ මාළු පැටවු දානවා නම් හරි කැමති. ඉතින් පැටවු දාන්න නැත්නම් අපි උන්ට කියලා පැටවු බෝ කරගන්න හදනවා. ඒකට මොකද කරන්නේ? මාළු ටැංකියේ ඉන්න ගැහෙනු සතෙකුයි පිරිමි සතෙකුයි වෙන් කරලා වෙනමම ටැංකියක දාලා කන්න බොන්න දීලා කළුවර තැනකින් තියලා තියෙනවා. හිතන්න ඔබව කාමරයකට දාලා ඔබ අකමැතිම කෙනෙකුත් ඒ කාමරේටම දාලා දොර වහනවා. මොනවා වෙයිද? අර අකමැති කෙනා තරහකාරයා ඔබට සතුටින් ඉන්න දෙයිද? ඔබට ගහන්න පුළුවන්, ඔබට බනින්න පුළුවන්, වචනවලින් කියාගන්න බැරි තරම් ඔබව කායිකව මානසිකව පීඩාවට පත්වේවි. හිතන්න ඒ දේම මාළු ටැංකියේ සිද්ධ වුණොත් අර අහිංසක ගැහැණු මාළුවට අප්‍රසන්න දැක්කමත් බය හිතෙන එපාම කරපු මාළුවෙක් නම් නොදන්නා කමට අපේ ටැංකියට දාලා තියෙන්නේ. මොකද අපිට සත්තු හඳුනගන්න බෑනේ. වයසට ගිය ලෙඩ හැදිච්ච ඒ වගේම සල්ලාලකම් පිරිච්ච අන්තිම දුෂ්ට නපුරු පිරිමි සතෙක් නම් ගෑනු සතා එක්ක තනි කරන්නේ. ඒ අහිංසක ගැහැණු මාළුවා මොන තරම් දුකක් විඳීද? ඒ දුක වචනවලින් විස්තර කරන්න පුළුවන්ද? ඒ පව මේ සංසාරේ අපිට මොන විදිහට විපාක දෙයිද? පුංචි කෝබියාගේ ඉඳන් මේතා ජීවිතේ අපි මොන තරම් සත්වයෝ පීඩාවට පත් කරලා ඇද්ද? හොඳටම දන්න කාරණාවකින් නොදන්න දේවල් හුඟක් ඉගෙන ගනිමු. ඒ සඳහා ධර්මාසනයේට ගෞරව සම්ප්‍රයුක්ත ඇරයුම දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනව රාමාධිපති පූජ්‍යපාද හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධර්ම ශ්‍රවණාභිලාෂී බෝසත් කාරුණික පින්වත්නි, ආදරණීය දුවේ පුතේ, හැම සතියකම අඟහරුවාදා රාත්‍රියේ 9:05 වෙනකොට අම්මලා තාත්තලා රත්තරන් දුවල පුතාලා දැන් ජීවිතේ පුරුද්දක් කරගෙන ධර්මාසනය ධර්මදේශනාව ශ්‍රවණය කරන එක. බෝසත් දුවේ පුතේ, ඔයාලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න ඔයාලගේ රත්තරන් දෙමව්පියෝ ගැන. රත්තරන් දෙමව්පියෝ සතුටු වෙන්න, ආඩම්බර වෙන්න ඔය බෝධිසත්ව දරු පැටව් ගැන. මේ ලෝකේ බණ අහන්න හැමෝටම පින නැහැ පුතේ. බණ අහලා ජීවිතේ හදාගන්නත් හැමෝටම වාසනාව ලැබෙන්නේ නැහැ. මේ වෙලාවට රූපවාහිනී නාලිකාවල ඉතාම රසවත් වැඩසටහන් විකාශය වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ විකාශය වෙන ටෙලිනාට්‍ය බලන්න රටේ හුඟක් මිනිස්සු කැමති. හුඟක් මිනිස්සු ටෙලිනාට්‍ය බලනවා. ඒ අතර රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා 9:05 අඟහරුවාදට සිරස FM ගුවන්විදුලියේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න තරම් බෝසත් පින්වත් ඔබ වාසනාවන්තයි. දරුවන්වත් ඒට යොමු කරගෙන අපේ පින්වත් දෙමව්පියෝ කාලාන්තරයක් තිස්සේ අඟහරුවාදා රාත්‍රී 9:05 ධර්මාසනීය ධර්මදේශනාව ශ්‍රවණය කරන එක ජීවිතේ අනිවාර්ය අංගයක් කරගෙන බෝසත් දෙමව්පියනි, ඔය විදියට හදන ඔබේ දරුවගේ අනාගතය ගැන චුට්ටකටවත් බය වෙන්න දෙයක් නැහැ. ඒ දරුවා බෝධිසත්ව දරුවෙක් වෙනවා. සමහර ධර්මදේශනාවලට වැඩියහම ඉන්න පිරිස අතර ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්න බෝසත් දරුවෝ ඉන්නවා. ධර්මදේශනාව අවසන් වෙලා ආපහු වඩින්න හදනකොට දෙමව්පියෝ ඒ දරුවන්ව මගේ ළඟට ගෙනල්ලා කියනවා, අපේ හාමුදුරුවනේ, මේ ඔබ වහන්සේගේ ගෝලයෝ. සමහර තාත්තලා කියනවා, මේ ධර්මාසනයේ ගෝලයෝ.
අනේ මට කොච්චර සතුටුද ලක්ෂ ගාණක් දරුවෝ මගේ බණ අහනවනේ අඟහරුවාදට ඒ වාසනාව මේ රටේ වෙන කිසිම හාමුදුරු කෙනෙකුට නැති තරම් මට ලැබිලා තියෙනවා මේ වැඩසටහන් නිෂ්පාදකතුමා ඉතාම සතුටින් කැමැත්තෙන් ආදරෙන් මේ වෙලාව වෙන් කරන්නේ අපේ රටේ තරුණ පිරිසත් අපේ රත්තරන් දරුවෝ ටිකත් ධර්මානුකූලව ගොඩනගා ගන්න පුතේ මේ වෙලාව හරිම වටිනවා ගුවන් විදුලියකට ඉහළ මිලට විකුණ ගන්න පුළුවන් වෙලාවක් මේ බෝසත් දරුවන්ට ජීවිතේ හදා ගන්න මඟ පෙන්වන්න ඒ වෙලාව මට ලැබලා දීලා තින්නේ කිසිදු අපේක්ෂාවකින් තොරවයි සිරස ගුවන් විදුලිය ඒ නිසා මේ බෝසත් දරුවෝ වෙනුවෙන් මම සිරස ගුවන් විදුලියට නාලිකා ප්‍රධානීතුමාට පින් දෙනවා ආශිර්වාද කරනවා මේ දරු පැටවුන්ගේ ජීවිත හදාගන්න ඒ අයට මඟ පෙන්වන්න මට මේ වෙලාව හැම සතියකම වෙන් කරලා දෙන එක ගැන ඉතින් බෝසත් පින්වත්නි අදත් ඒ වගේ ඔබේ දරුවන්ගේ ජීවිත එළිය කරන දේශනාවක් අඟහරුවාද ධර්මාසනින් ඔබට තිළින කරනවා මේ දවස්වල රටේ හැමෝම කතා කරන්නේ මේ රට වෙනස් කරන්න ඕන වෙනස් කරන්න පුළුවන් නායකයෙක් ගේන්න ඕන නීති හදන්න ඕන නීතිය හැමෝටම පොදු වෙන්න ඕන පින්වත්නි නීති හදන්න ඕනේ නැ ඔය තියෙන නීති ඇති මිනිස්සු නීති රකින්නේ නැති එකනේ මේ වෙලා තියෙන්නේ අපේ දණ්ඩ නීති සංග්‍රහයේ ලෝකේ කොහෙවත් රටවල නැති තරම් නීති තියෙනවා ඒත් මිනිස්සු ඒවා රකින්නේ නැ නීති කොච්චර තිබ්බත් වැඩක් නැ ඒ නීති ගැන මිනිස්සු දැනුවත් නැත්තම් ඒ නීති රකින්න තමා තුලින්ම උපදවගත්ත උවමනාවක් නැත්තම් ඔබ හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ව කායිකව මානසිකව සහ වාචිකව හික්මවන්න කොච්චර නීති දැම්මද බුදුරජාණන් වහන්සේ අපිට පැනෙව්වේ ප්‍රතිපත්ති පහක් එතනින් එහාටත් ප්‍රතිපත්ති තියෙනවා සීල් තියෙනවා හැබැයි මිනිස්සුන්ට මූලික වශයෙන් අනිවාර්යෙන්ම රකින්න කියලා බුදුරජාණන් වහන්සේ සිල්පද පහක් පනවලා තියෙනවා 84,000ක් නීති දාලත් හදන්න බැරි මිනිස්සුන්ව බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ශික්ෂාපද පහකින් හික්මවන්න හිතුවේ අතේ ඇඟිලි ගානට සිල්පද පනවලා කොහොමද ධාර්මික සමාජයක් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුනේ බෝසත් පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මේ සිල්පද පහ පනවලා තියන්නේ හරියට ආරක්ෂා කළොත් සිල්පද පිළිබඳ අවබෝධයෙන්නේ සිල්පද උවමනාවෙන් රැක්කොත් මේ සමාජයේ ලස්සනට ගොඩනගා ගන්න පුළුවන් සම්පූර්ණ රැකවරණයේ ඇතුලේ තියෙනවා අපි නිකමට සාකච්ඡා කරලා බලමුද පළවෙනි සිල්පදය පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දුවල පුතාලා දන්නවනේ සමාදියාමි කියන්නේ සමාදන් වෙමි සික්ඛාපදං කියන්නේ ශික්ෂාපදය එහෙම නැත්නම් සිල්පදය වේරමණී කියන්නේ මොකද්ද වේරමණී කියන්නේ වේරමණී කියන්නේ විරමණය රමණය කියන වචනේ විරුද්ධ පදය රමණය කියලා කියන්නේ දෙයක් කැමැත්තෙන් කරනවා දෙයක කැමැත්තෙන් නියදෙනවා විරමණය කියන්නේ කැමැත්තෙන් දෙයකින් වෙන් වෙනවා දැන් සමහර ළමයි ඉන්නවා දුම් බොන්න කැමති හැබැයි නොවි ඉන්නේ අහුවෙලා ගුටි කණ්ඩ වෙයි කියලා බයට බැරිකමට ලැජ්ජාවට නොකර ඉන්න එකට විරමණය කියලා කියන්නේ නෑ සමහර වැඩිහිටියෝ ඉන්නවා දුම් බොන්න කැමති නෑ කවුරුවත් බනින්නෙත් නෑ කවුරුවත් ගහන්නෙත් නෑ හැබැයි නිදහස තිබ්බට දුම් බොන්නේ නෑ කවුරු හරි දික් කරොත් දුම් වැටියක් ආපෝ මල ජරාව මට එපා ඒ මොකද හරි කැමැත්තෙන් අතාරින්නේ දුකෙන් නෙමේ අතාරින්නේ බයෙන් නෙමේ අතාරින්නේ කැමැත්තෙන් අතාරින්නේ යම කැමැත්තෙන් කරනකොට යමක කැමැත්තෙන් යෙදෙනකොට ඒකට රමණය කියලා කියනවා නම් විරමණය කියලා කියන්නේ කැමැත්තෙන් දෙයකින් වෙන් වෙනවට වේරමණී කියන්නේ ඊටාම කැමැත්තෙන් දෙයක් අතාරිනවට දෙයකින් වෙන් වෙනවට එතකොට දැන් අපි දන්නවා සික්ඛාපදං
එතකොට දැන් අපි දන්නවා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන කොටසේ තේරුම. දැන් මේ සිල්පදේ තේරුම හුඟක් අය හිතාගෙන ඉන්නේ පණ ඇති සතුන් නොමරීමේ සිල්පදේ සමාදන් වෙමි. ඔව් ඉතින් පණ ඇති සතුන් නැතුව මැරිච්ච සතුන් ආයෙ මරන්නේ. දුවේ පුතේ පානාතිපාතා කියන්නේ සන්ධි කරපු වචනයක්නේ. ඉස්සර වෙලාම තේරුම හොයන්න ඒ සන්ධි කරපු වචනේ විසන්ධි කරගන්න ඕනි. කොහොමද විසන්ධි වෙන්නේ? පානාතිපාතා විසන්ධි වෙන්නේ පාන අතිපාත. පාන අතිපාත. පාන කියන්නේ පණ ඇති සත්වයින් ජීවීන් කියන එකනේ. එතකොට අතිපාත කියන්නේ පාන කියන්නේ ජීවීන් නම් වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි නම් අතිපාත කියන්නේ මරනවා කියන එකද? නැත. අතිපාත කියන්නේ මරනවා කියන එක නෙවෙයි. අතිපාත කියන්නේ පෙළනවා කියන එක. පීඩාවටපත් කරනවා කියන එක. වියතික්‍රමණය, පෙළීම, පීඩාවටපත් කිරීම, දුර්භාවිතය වගේ අදහසක්. එතකොට පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මොකද්ද? සියලු සත්වයින් පීඩාවටපත් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. එතකොට මෙච්චර කල් හිතන් හිටපු වැරදිද? වැරදි නෑ. හැබැයි සම්පූර්ණනේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං කියන්නේ සත්වයින් පීඩාවටපත් කිරීමෙන් වැළකීමි කියන අදහස. මතක තියාගන්න, ඝාතනය කිරීම, මැරීම කියලා කියන්නේ පීඩාවටපත් කිරීමේ උප්පරිම තැන. විහිළුවකට හරි තව කෙනෙක්ව මානසිකව හෝ පීඩාවටපත් කිරීමත් පානාතිපාතා තමයි. මේ මෑතකදී මට එක අම්මා කෙනෙක් ඇවිල්ලා අඬ අඬ කියනවා, අනේ හාමුදුරුවනේ මගේ දුව මෙන්න මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. දුව ඉස්කෝලේ 3 වසරේ. තාත්තා මැරුණා හාමුදුරුවනේ සති දෙකකට කලින්. සතියක් ගෙදර ඉඳලා මේ දෙවනි සතියේ ඉඳලා දුව ඉස්කෝලේ යවනවා. ඉස්කෝලේ ගියාම ළමයි විහිළුවට තාත්තා මැරුණා නේද කියලා මගේ දුවව අපහසුටපත් කරනවා. බෝසත් දෙමව්පියනේ හිතන්න දැන් මේ වෙලා තියෙන දේ. ඉස්කෝලේ 3 වසර ඉගෙන ගන්න පුංචි දුවෙකුට එයාගේම වයසේ 3 වසර ඉගෙන ගන්න අනිත් දුවලගෙන් එන පීඩනය. විහිළුවටත් කියන්නේ හූ හූ තාත්තා මැරුණා නේද, තාත්තා මැරුණා නේද කියලා විහිළු කරනවලු. අපි කොහොමද තව කෙනෙක්ගේ වේදනාවක් විහිළුවට ගන්න? එහෙම දරුවෝද අපි අපේ ගෙවල්වල හදන්නේ? ලස්සන කොණ්ඩේ දිග සුදූ පාට බෝලයක් වගේ දුවෙක් හැදුවට වැඩක් නැහැ. හිතේ තෙතමනයක් නැත්තම් අනිත් කෙනාගේ වේදනාව විහිළුවට ගන්න යක්ෂ හිතක් තියෙන දුවෙක් නම් ඔබ හදලා තියෙන්නේ. විශ්වාස කරන්න පුළුවන්ද පුංචි හිත තියෙන දරුවෝ මේ තරම් දරුණුයි කියලා? ඕකට කියන්නේ නොතේරුම්කම නෙමෙයි, නැහැදිච්චකම. දෙමව්පියෝ මේ දරුවන්ව හරියට හදලා නැහැ. අනිත් කෙනාගේ දුක බෙදා ගන්න පුරුදු කරලා නැහැ. ඉතාම අකාරුණික දරුවෝ අපි හදලා තියෙන්නේ. ඒ දෙන පීඩනේ පොඩ්ඩක්ද? අර පුංචි දුව හැමදාම අඬනවලු, බිත්තිය ඔළුවේ ගහ ගන්නවලු. තාත්තා මැරුණා නේද කියලා ළමයි විහිළු කරද්දි කොණ්ඩෙන් ඇද ගන්නවලු. මේ චූටි දුව එයාටම රිද්දගෙන මේ වේදනාව පිට කර ගන්නවා. දරුවෙක් කොච්චර අසරණ වෙනවා ඇද්ද? එහෙමද වෙන්න ඕනේ? තාත්තා මිය ගිය චූටි දුවට ආදරේ, රැකවරණයේ සහයෝගයේ සතුට ඒ වෙලාවේ පන්තියේ යාළුවෝ නේද දෙන්න ඕනේ? ඒ හොඳ ගුණධර්ම දරුවන්ට කියලා දීලා නැත්තේ දෙමව්පියෝම තමයි. මේ වගේ කතා ඔබ ඉස්සර ඇහුවේ නැහැ. දැන් තමයි මෙහෙම කතා අහන්න ලැබෙන්නේ. ඉස්සර ළමයි මෙච්චර දරුණු නැහැ. ඉස්සර ළමයි මල් වගේ කියලා කියනවා. ඇයි දැන් ළමයි මෙහෙම වෙන්නේ? මේ කාලේ වැරද්දක්ද? මේ දැන් පායන අවුවේ වැරද්දක්ද? දැන් කන කෑමවල අවුලක්ද? ඒවත් යම් බලපෑමක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි බෝසත් දෙමව්පියනි, දැන් කාලේ ඉන්න පුංචිම දරුවෝ මේ තරම් විකෘති වෙලා තියෙන්නේ ඒ දරුවන්ව යහපත් සිතුවිලි වලින් ගොඩනගන්න තරම් දෙමව්පියෝ බොහෝසත් නැති නිසා. දැන් කාලේ හුඟක් පුංචි දරුවෝ ඉන්න දෙමව්පියොත් දරුවෝ.
බියගම ප්‍රදේශයේ තිබෙන පෙරපාසලක විදුහල්පතිතුමෙක්. ඉතාම සංවිධානාත්මකව පවත්වගෙන යන පන්ති ගණනාවක් තිබෙන පෙරපාසල. ඒකේ විදුහල්පතිතුමා මට කියනවා, ස්වාමින් වහන්ස, මගේ මොන්ටිසෝරි එකේ ළමයි 800ක් 1000ක් විතර ඉන්නවා. ඒ ළමයිට නෙමෙයි, ළමයිගේ දෙමව්පියන්ට මනක් කියන්න ඔබ වහන්සේ වඩින්න. මේ අපේ ධර්මාසනයේ ධර්මදේශනාව දිනපතාම අහන විදුහල්පතිතුමේ, එතුමා කියනවා අඟහරුවාදට අපේ ධර්මදේශනාව අහලා කොටසින් කොටස ඊළඟ අඟහරුවාද වෙනකම් පෙරපාසලේ කාර්ය මණ්ඩලයට ගුරුවරියන්ට සහ අර දරුවන්ට තේරෙන විදිහට විදුහල්පතිතුමා කියලා දෙනවා කියලා. අන්න එහෙම ධර්ම සංනිවේදක වගකීම දරන මිනිසු අපිට හරි වටිනවා. ඒ අපි ලබාගත්ත වටිනම අස්වැන්න. එතුමා මට කියනවා, අපේ දරුවන්ගේ දෙමව්පියන්ට බණක් කියන්න ඔබ වහන්සේ ඇත්ති තරම් කාලය අරගෙන. මම ඇහුවා, ඇයි මේ වෙලාවේ ඔබතුමා දෙමව්පියෝ වෙනුවෙන් බණක් කියන්න හිතුවේ? අනේ ස්වාමින් වහන්ස, අපේ මොන්ඩිසෝරිවලට එන ළමයින්ගේ දෙමව්පියොත් තවම ළමයි, වයස අවුරුදු 19යි 21යි 23යි, ජීවිතය ගැන අත්දැකීම් නෑ. හැබැයි එහෙමයි කියලා දෙමව්පියන්ගේ වගකීමෙන් මිදෙන්නත් බෑ. තරුණ වයසේ දෙමව්පියන්ට ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතිවෙන්න පුළුවන්, අත්දැකීම් නැතිවෙන්න පුළුවන්. ඒ අය ජීවිතයේ අත්දැකීම් ලබාගෙන පරිණත වෙනකොට ඒ අය ගොඩනගපු දරුවොත් ලොකුයි. බැරි වෙලා හරි අත්දැකීම් නැතිකම නිසා, පරිණත නොවනකම නිසා අර දරුවෝ ගොඩනගද්දී ඔවුන්ට වැරදුනොත් ඒ වැරදීම නිවැරදි කරන්න බැරුව යනවා. ආන්න ඒ නිසා තමයි බෝසත් දෙමව්පියනි, ආදරණීය දුවේ පුතේ, මේ ධර්මාසනය ඔබට සතිපතා දේශනා කරන්නේ. වෙන මොකුත් ඕනේ. මේ ධර්මාසනයේ ධර්මදේශනාව, ඒ වගේම සතියේ දිනවල උදෑසන 5:30ට අමාදම් මීර දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. හැම වෙලෙම පටිගත කරගන්න, ඔබේ ජංගම දුරකථනයෙන් රෙකෝඩ් කරගන්න, ආයේ ආයේ අහන්න. ජීවිතේ ගැටලුවක් ඇතිවෙච්ච වෙලාවල්වල පුස්තකාලයක් පෙරලලා උත්තර හොයනවා වගේ ඔබේ අර පටිගත කරපු ධර්මදේශනා ටික ආයෙ ආයෙ අහලා උත්තර හොයාගන්න. ජීවිතේ ඔබට නොතේරෙන හැම තැනකටම ඔබට විසඳුම් කියලා දෙන්න, ජීවිතයට ධර්මානුකූල එළියක් දෙන්න ධර්මාසනයේ හැම වෙලෙම උත්සාහ කරනවා. ධර්මාසනයේ ධර්මදේශනාවෙන් ලබාගත් අවබෝධය තුළින් සතියෙන් සතිය දේශනා කරන පාඩමෙන් පාඩම එකතු කරගෙන ඔබ ඔබේ දරුවන්ව ගොඩනැගුවොත් ඒ දරුවෝ ඉතාම බෝධිසත්ව දරුවෝ බවට පත්වෙනවා කියලා අපි ඔබට සහතික වෙනවා. අර මම කියාපු තාත්තා මියගිය දුවව තාත්තා මැරුණා නේද කියලා අපහසුටපත් කරන දරුවෝ ටික ගොඩනගපු දෙමව්පියෝ සමහර විට දන්නේත් නැතු ඇති අපේ දරුවෝ මේ තරම් දරුණුයි කියලා. ඒක මොනතරම් පාපයක්ද? පුංචි පැටව වුණත් නොදැනුවත් ඔහෝ කරන්නේ මොනතරම් පාපයක්ද? ඒවත් පාන අතිපාත තමයි කියලා දරුවන්ට කියලා දෙන්න. අපි පුංචි කාලේ අපේ දෙමව්පියෝ නිතරම කිව්ව වචනයක් තමයි පව්. ඒක පව්, එහෙම කරන්න එපා පව්. පූසගේ නැට්ටෙන් ඇදගෙන යනකොට අම්මා කියන්නේ, අනේම කරනවාද? ඒක පව්. පුංචි කාලේ ඉඳලා අපිට කියලා 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 පවට බය ඇති කරලා තියෙනවා. ඒ නිසා හුඟක් පව් වලින් අපි වැළකෙනවා. තව කෙනෙක්ව පීඩාවට පත් කරන්න අපිට හිත දෙන්නේ නැහැ පවට තියෙන බය නිසා. බෝසත් දෙමව්පියනි, ඔබ ඔබේ දරුවාට පුංචි කාලේ ඉඳලා හුරු කරන්න තව කෙනෙක්ව පීඩාවට පත් නොකර ජීවත් වෙන්න. මේ මෑතකදී මම වයසක ආච්චි අම්මා කෙනෙකුට පිරිත් කියන්න ගියා තිවුල පිටිය වල්පිට ප්‍රදේශයේ. ඒ ආච්චි අම්මට වයස අවුරුදු 100යි මාස 8යි. ඉතාම හොඳ සිහියෙන්, ඉතාම හොඳ සිහි කල්පනාවෙන් ඇය පිරිත් ශ්‍රවණය කරලා මාත් එක්ක ටිකක් කතා කළා. ඒ කතා කර කර ඉන්න ගමන් ඇය හරි සතුටින් ඇයගේ ගෙවුණු ජීවිතය පිළිබඳ කතා කළා පින්වත්නි. එතකොට මේ ආච්චි අම්මා කියනවා, මගේ අතින් හාමුදුරුවනේ, මේ ගෙවිච්ච කාලේ හාමුදුරුවනේ මම සතෙක්වත් කියලා කියනකොටම මම හිතුවා සතෙක්වත් මරලා නෑ කියයි කියලා. ඒත් ඇයි කිව්වේ ඒක නෙමෙයි දුවේ පුතේ, ඒ ආච්චි අම්මා කිව්වේ, මේ ගෙවිච්ච ජීවිත කාලේ හාමුදුරුවනේ මම සතෙක්වත් කූඩු කරගෙන හදලා නෑ. බලන්න
ඉස්සර මිනිස්සු කොච්චර දියුණුද සතෙක්වත් මරන්නෑ කියන තැනට ගොඩාක් එහාට ගිහිල්ලා ඇය කියනවා සතෙක්වත් කූඩු කරගෙන හදලා නෑ මගේ සතුට වෙනුවෙන් අපේ සතුට වෙනුවෙන් තව කෙනෙක්ව පීඩාවට පත් කළා නෑ සතෙක්ව කූඩුවකට දාගෙන ගිරා පැටියෙක්ව කූඩුවකට දාගෙන මුළු ජීවිත කාලෙම අපි හදනකොට අපිට සතුටක් වෙන්න පුළුවන් අපිට වෙන වැඩක් නැති වෙලාවට ගිහිල්ලා ගිරව ළඟට ගිහිල්ලා අහනවා පෙත්තොබත් කෑවද කෑවා අය හෙටත් අහන්නේ මොකද්ද පෙත්තොබත් කෑවද බලන්නකෝ මේ සතාගේ ජීවිතේ මොන අපායක්ද කියලා එකම දේ අහන්නේ එකම දේ කන්න දෙන්නේ එකම අර බෝල කූඩු ඇතුලේ ජීවත් වෙන්නේ ඔබට තේරෙනවද මේ අපායේ දින දුක ඔබත් ලැහැස්තිද ඔය කරුමෙට කවදා හරි දවසක මුණ දෙන්න පීඩාවට පත් කරන්න එපා සතෙක්වත් අර ආච්චි අම්මා මොන ආඩම්බරයකින්ද කියන්නේ සතෙක්වත් කූඩු කරන් හදලා නැහැ කිරවුන්ට ආසනම් කුරුල් ලෑල්ලක් හදන්න පළතුරු ඉතුරු වෙන ඒවා ඔක්කොම කපලා දාන්න ඉඳුල් නැති බත් දාන්න කුරුළු ලෑල්ලට දවස ගානේ වතුර භාජනේ අස් කරලා අලුත් වතුර තියන්න ගිරව් වෙයි එක්කෙනාට දහ දෙනෙක් ඔබට ගිරව් බලන්න ඕන නම් කරන්න ඕනේ ඒක අහිංසක සතෙක් කූඩුවේ දාගෙන හදන්න එපා පළවෙනි සිල්පදයේ කැඩෙන්නේ ගිරව් මැරුවහම විතරක් නෙමෙයි ගිරවුන්ව පෙළුවහමත් එහෙම තමයි පෙළනවා කියන්නේ පීඩාවටපත් කරනවා කියන්නේ වියතික්‍රමණය කියන්නේ ඔන්න ඔය බලහත්කාරකම් වලට තමයි බලෙන් හිර කරලා බලෙන් තටු කපලා අපිට ඕනේ වුවම බලෙන් කවලා අපිට ඕනේ වචනම ඌලවා කියෝලා මේ මොනතරම් හිංසාවද්ද කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ හැමතිස්සෙම අත්තානං උපමං කත්වා කියන න්‍යායෙන් හිතන්න කියලා තමාව උපමාවටගෙන හිතන්න පුංචි පුංචි කුරුල් ලෝහාව කූඩුවල දාගෙන ඇති කරන්න ආස පුතාල දුවලා මේ අහන්නකො පුතේ හිතන්න ඔය ගිරවව වගේ ඔයාලවත් බෝල කූඩුවකට දාලා එල්ලන උඩ එල්ලලා මුළු ජීවිත කාලෙ මේකේ ඉන්න ඕනි ඔයාලට කැමති වචනයක්වත් කතා කරන්න බෑ කතා කරන්න ඕනි අනිත් අය කැමති ඒවා ජීවත් වෙන්න වෙන්නේ අනිත් අයට ඕන විදිහට කන්නෙත් එතන නිදන්නෙත් එතන නාන්නෙත් එතන මුළු ජීවිතේම අර කූඩු ඇතුලේ ඔබට තේරෙනවද ඔබ කරපු පව් කොච්චරක්ද කියලා ඒව තමයි සරලම තැන තව කෙනෙක්ව පීඩාවට පත් කරනවා කියලා කියන්නේ පානාතිපාතා කඩකිරීමක් තමයි අතිපාත තමයි පීඩාවට පත් කිරීම පුංචි කාලේ ඉඳලා පාපයක් වගේ හඳුන ගන්න ඕනි අම්මා තාත්තා පුංචි කාලෙම දුවට පුතාට කියලා දෙන්න විශේෂයෙන් තාත්තා පුංචි කාලෙම දුවට පුතාට කියලා දෙන්න අම්මා උයලා කණ්ඩ බෙදලා අතටත් ගෙනත් දුන්නට පස්සේ ඔයාලා කණ්ඩ කවණකන් ඉන්න එපා අම්මට තව වැඩ තියෙනවා අම්මා කැමැත්තෙන් කැවුවොත් ඒකට දෙන්න ඉඩක් හැබැයි ඔයා කවන්නකෝ කියලා කකුල උඩ තියන් ඉන්න එපා අනේ කන්නකෝ පුතේ මට තව කොච්චර වැඩ තියෙනවද බලන්නකෝ හා හා කියලා අම්මා කවනවා අපි කාලා පුතේ එතනම නිදිය ගන්නවා අම්මා එතන ඉඳලා ගොඩක් තවත් රැ වෙනකන් වැඩ කරන්න ඕනේ ඒවත් පව් තමා අම්මට දෙන පීඩනය අම්මව වෙහෙස කරවන එක ලොකු දරුවෝ ඉන්නවා කාපු බීපු කෝපෙ පිගානේ අදටත් හොදන්නේ ඒවත් පීඩනයක් තමයි අම්මව ඔය පීඩණයෙන් නිදහස් කරන්න තාත්තව පීඩණයෙන් නිදහස් කරන්න අපි හැමදාමත් උනේ අම්මට තාත්තට ණය වෙච්ච එක වෛද්‍යවරු කියනවා අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරනකොට දැනෙන වේදනාවට සමානයිලු ශක්තිමත් පුරුෂයෙකුගේ ශරීරයේ තියෙන අස්ථි 274ම එකවර බිඳී යාමේදී දැනෙන වේදනාවට බලන්න අම්මා කොච්චර වේදනාවක් විඳිනවද අම්මා නොමැරි මැරිලා අපිව බිහි කළේ එතනම අම්මට කොච්චර ණයයිද කොච්චර වේදනාවක් දුන්නද කොච්චර පීඩනයක් දුන්නද ඒකට පව් නෑ ඒක අම්මා කැමැත්තෙන් ආදරෙන් දරාගත්තා එතනින් පස්සේ අපි දැන් ශාකභක්ෂක සත්වයෝ වෙන්න පුළුවන් අපි දැන් මස් මාළු කන්නති නිර්මාංශය වෙන්න පුළුවන් හැබැයි අලි පැටවුවගේ ලොකුනේ අම්මගේ ලේ බීලා කියලා අමතක කරන්න එපා ලේ විදිහටම පවන්න බැරි හින්දා අම්මා තමයි කිරි කරලා පෙව්වේ නැත්තම් අපි බොන්නේ අම්මගේ ලේ ටිකක් උරාගෙන බීලා තාත්තගේ දහඩිය මතින් ගොඩනගාගත්ත ජීවිතවල තවත් නම් ඒ අයට පීඩනයක් දෙන්න එපා ඉරිදා දවසට පුළුවන් නම් දුවේ ඔයාගේ රෙදි ඔක්කොම හොදන ගමන් අම්මගේ රෙදි ටිකක් හොදගන්න
අම්මගේ ඇඟේ ලේ බීලා ලොකු වෙන්න පුළුවන් නම් පුතාට උනත් පවු නෑ අම්මගේ චීතරෙද්දත් හේදුවට. අම්මගේ ගවුන් ටිකක් හොදලා දුන්නට, අම්මගේ සාරියක් හොදලා දුන්නට අම්මලම තමයි වරද්දගන්නේ. පුතාලට කියන ආහා අම්මෝ පුතාල ඕව කරන්නේ හේම එකක් නෑ. පුතාලටත් ඉඩ දෙන්න, ඒ ණය ගෙවා ගන්න. අම්මව තාත්තව පීඩාවටපත් නොකර පුළුවන් තරම් තමන්ගේ වැඩ ටිකක් කරගෙන පුළුවන් නම් එයාලගේ වැඩත් කරලා දෙන්න. මානසිකව පීඩාවටපත් කරන්න එපා අම්මව තාත්තව. හිතන්නකෝ පුතේ, සමහර දාත හැන්දෑවට එළියට බහැලා පුතා පුතාගේ යාළුව හම්බෙන්න යනවා. අම්මා කෑ ගහගෙන නෝ කොහෙද යන්නේ කාලා යන්න. අනේ අම්මේ මේ අම්මා අම්මගේ වැඩ බලා ගන්න කියලා සද්දෙට කියලා පුතා යනවා. සමහර විට උසස් පෙළ ඉවර වෙන්න පුළුවන්. දැන් ලොකුයි කියලා පුතා හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. පුතේ ඔయిత වැඩිය ලොකු මිනිස්සුන්ට රැයට කරවලේ පාරට බහැලා යද්දි වැරදිලා තියෙනවා. ඔයා ලොකු මිනිහෙක් කියලා අම්මට කවදාවත් හිතෙන්නේ නැහැ. අම්මා එපා කියද්දි, අම්මා අඬද්දි, අම්මා කෑ ගහද්දි එළියට බහැලා අම්මව සත පහකට මායිම් නොකර ගිහිල්ලා පාන්දර 3ට ඉතර ආයේ රැයට රැ වෙලා යාළුවොත් එක්ක ගෙදර එනකොට ඒත් අම්මා හැරිලා. ඒ කියන්නේ ඒ වෙනකන් තප්පරයක් ගානේ හෙළන සුසුමක් ගානේ අම්මා පිච්චෙන්න ඇති පුතේ. ඒක මොන පීඩනයක්ද? කිසිම වෙලාවක දෙමව්පියන්ට ඒ පීඩනේ දෙන්න එපා. ඒකත් අතිපාත තමා. පළවෙනි සිල්පදේ කැඩෙනවා එතනත්. සත්තු මරන්නේ විතරක් නෙමෙයි, අම්මව නොමර මරනවා කියන එකත් ඊට වඩා පාපයක් කියලා මතක තියාගන්න. බෝධිසත්ව දරුවෝ වෙන්න නම් මේවා රකින්න, හොඳට ඉගෙන ගන්න. වෙන කිසි වැරද්දක් නැති වෙන්න පුළුවන්. ඒත් පුතා දුව ඉගෙන ගන්න උනන්දුවක් නැති වෙන්න පුළුවන්. දහ දුක් විඳින දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව දුව පුතා හොඳට ඉගෙන ගන්නවා දකින්න එකනේ. ඒක ඉෂ්ට කරන්න ඕනේ ඉතින් මහන්සි වෙන්න. දුව පුතේ, මේ ලෝකේ හොඳට ඉගෙනගෙන ඉහළට ගිහිල්ලා තියෙන ඔයාලා වගේම ළමයි තමා. උවමනාව ඕන, උනන්දු ඕන. ඔයාලා වගේම කාපු බීපු අය තමයි. ඉටිපන්දන් අඳුන් කුරු කාපු අය නෙමෙයි ඔය හොඳට ඉගෙනගෙන තියෙන්නේ. උවමනාව ඇති කරගන්න, මහන්සි වෙලා වැඩ කරන්න. මේ සැරෙත් ගණිතයට ලකුණු මදි. මේ සැරෙත් විභාගෙට ලකුණු 5යි 6යි ගණන්වලට, ඉංග්‍රීසි වලට 7යි 8යි. ඉතින් අම්මා තාත්තා කොච්චර පිච්චෙනවද පුතේ? ගණිතයට 97ක් ගත්ත ළමයාගේයි, ගණිතයට ලකුණු 5ක් ගත්ත ළමයාගේයි අම්මයි තාත්තගේ හිතවල තියෙන එකම ආදරේ, එකම කැපකිරීම. ඒ තාත්තලා දෙන්නම වෙන්නේ එකම විදිහේ මහන්සියක්. ඇයි දරුවෝ ඒ මහන්සියට දෙවිදිහකට සලකන්නේ? අපිට ලොකු වගකීමක් තියෙනවා දෙමව්පියන්ට ඒ සැනසීම දෙන්න. අපි හොඳට ඉගෙනගෙන ඒ සැනසීම දෙමව්පියන්ට දෙන්න ඕනි. මගේ ළමයි ඉගෙන ගන්න නැණි, මේ සැරෙත් ලකුණු අඩුවිනි කියන පීඩණය දෙන්න එපා. ඒකත් පෙළීමක්, ඒකත් පීඩාවටපත් කිරීම. ඉතින් ඒකත් අතිපාත තමයි. ඒ කියන්නේ පානාතිපාතා කැඩෙනවා තමයි. හොඳට මතක තියාගන්න, බුදුහාමුදුරුවෝ ඕවැනි මහා දැවැන්ත වපසරියක මේ සිල්පද විහිදෙන නිසයි පහක් විතරක් අපිට දීලා තියෙන්නේ. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ පනවපු සිල්පදවල වෙනස. බෝසත් පින්වත්නි, දුවේ පුතේ, සිල් ඉස්සරත් තිබ්බා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට පෙරත් සිල් රැකපු මිනිස්සු හිටියා. හිතන්නකෝ, සිද්ධාර්ථ බෝධිසත්වයෝ මෞකුස පිළිසිඳගත් මොහොතේ මහා මායා දේවිය දසසිල් සමාදන් වෙලානේ හිටියේ. ඒ කියන්නේ සිල් කියන ඒවා ලෝකෙට දීලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි, අනිත් ආගම්වලත් සිල් තියෙනවා. කතෝලික දහමෙත්, කතෝලික ආගමෙත් සිල් තියෙනවා, ඉස්ලාම් ආගමෙත් සිල් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරපු, අපිට පණවපු, අපිට දේශනා කරපු සිල්වල වෙනසක් තියෙනවා. ඒ සිල් සර්වකාලීනයි. ඒ සිල්පද ආරක්ෂා කරන මිනිසයා සමාජමය වශයෙන් හාත්පස ආරක්ෂා වෙනවා. එහෙම කෙනෙක් අතින් සිතින්වත් රහසින්වත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිල්පදවල ඒ තරම්ම වපසරියක ආරක්ෂාවක් අපිට හදලා දීලා තියෙනවා. බෝසත් පින්වත්නි, මේක තවත් ඔබට සරලව පැහැදිලි කරනවා නම්, පින්වත්නි, පන්සිල් කියලා කියන්නේ එකින් එකට සම්බන්ධ වෙච්ච මුතු මාලයක් වගේ. තව කෙනෙක්ව මොනම විදිහකටවත් පීඩාවටපත් නොකරන කෙනා හිතන්න දෙවෙනි සිල්පදය කඩ කරයිද,
දෙවනි සිල්පදේ කියන්නේ හොරකම් කරන එකෙන් වලකිමි කියලා නෙවෙයි. නොදුන් දේ ගැනීමෙන් වලකිමි. කිසිම විටක අන්සතු දෙයක් මොනම විදිහකටවත් තව කෙනෙක් ගන්නෙ නැහැ. අනිත් කෙනාගේ පීඩාව හඳුනන, අනිත් කෙනාව පීඩාවටපත් නොකරන සමාජයක. එහෙම සමාජයක් කොච්චර ලස්සන වෙයිද හිතන්න. ඔබේ පර්ස් එක මුදල් පසුම්බිය බස් නැවතුම් පොලේ වැටුණා කියලා ඔබ හිතනව පස්සේ ඕක බස් නැවතුම් පොලේ බස් හෝල්ට් එකේ තමයි වැටෙන්නේ නැත්තේ. ආපහු හවස ගෙදර ඇවිල්ලා රෑ වෙලා ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකට බලනකොටත් පර්ස් එක තියෙනවනේ. නොදුන් දේ නොගන්න සමාජයක් අපිට හදාගන්න පුළුවන් වුණොත් ඔබේ පර්ස් එක පහුවදා වෙනකොනොත් තියෙයි. බලන්න පින්වත්නි, සමාජයේ කොච්චරක් ලස්සනද කියලා. එහෙම සමාජයක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සවැත් නුවර තිබ්බේ. පින්වත්නි, ජපානයෙන් ඇසුන සත්‍ය කතාවක් ඔබට කියන්නද? ජපානයේ හුඟක් අය වාහන තිබුණට, ලෝකෙටම වාහන හදන රට වුණාට වාහන තදබදයට අකමැති නිසා පොඩි දුරක් නම් යන්න තියෙන්නේ. ඒ අය කැමති පාපැදියෙන් යන්න. ඒකනේ දියුණුව. ඒක තමයි මිනිස්සුන්ගේ දියුණුව. මම දැක්ක අපේ රටෙත් ජර්මානු චාන්සලවරිය, ඒ කියන්නේ තානාපතිතුමියනේ, ඇයගේ තානාපති කාර්යාලයට නිල නිවස ඉඳලා යන්නේ පාපැදියක. බලන්න ඒ මිනිස්සු කොච්චර දියුණුද කියලා. දියුණු ජර්මනිය නෙමේ, දියුණු ජර්මනිය මිනිස්සුන්ගේ හිත්. අපිට ඒක කොච්චර පුදුමයක්ද? අපි ඒක පත්තරෙත් දාන තරම්ම පුදුමයක් අපිට. ඒ කියන්නේ අපි කොච්චර නොදියුණුද. ළඟ තියෙන ඉස්කෝලෙට ළමයව ගෙනියන්න මෝටර් සයිකලයක් ඕනේ හුඟාක් අම්මලට. රට ගිය මහත්තයාට සැනසිල් රස්සාව කරන්න ඉඩක් දෙන්නේ නැහැ. බයිසිකලයක් අරන් දෙනකම්ම කරදර කරනවා. ඒ මොකද මේ ළඟට යන්න හරියට බයිසිකල් පදගන්නත් බෑ හුඟක් අයට. හැබැයි බයිසිකලයක් ඕනේ. ඔය ළමයව ඉස්කෝලේ ගිහින් දාන එක හැර වෙන ලොකු වැඩකුත් නැහැ. හැබැයි ඒකට බයිසිකලයක් ඕනෙමයි. බලන්න